ओके माँ उधर पेन आ दन औसत औसत पेना औसत पेना माँ ये तो उधर रहे ना वाले औसत औसत उन्हें आप ये लोग पांडे पटांगा हो अदा में मुलीम कराने यार अंदुन्ना ने यार पहली काव पुरवान ने देवने देवने पहली काव एक काफी बालू अरे पढ़ाई ना सर आप तो पहली का पूरा नहीं दे एक तमाम दे मैं पूरा ना दानी हाँ पेरा नहीं तो बेकर अभी ये ना बालू इक्का हर हाटा मुका देती है क्या ना बालान मितन पानीर ना ना हर हाटा दे हराहट मुका दी है लोह में द्रव्य तली में इतना बड़ बात कर रहा है अरे लोह में लोह में देवल මට එක පොඩ්ඩක් ඉන්න පුතේ ඒක මේ මට පේන්නේ නැහැ මේ මොකක්ද තියෙන්නේ කියලා පොඩ්ඩක් ඉන්න ස්ක්‍රීන් එක පොඩ්ඩක් ගන්න ඕන පොඩ්ඩක් ඉන්න लोह में द्रव्य तली में का उत्तर है
तहाड़ू अन्य तहाड़ू तहाड़ू लोहों में रावी तनी में मनो हदागन न पुला नहीं तहाड़ू तहाड़ू इलाड़ देखा देखा हरा डिके ना मना वीदुरुवेनी कुड़ा वीदुरुवेनी दया कुड़ा बालियाँ के दी में पहासवेन कुड़वीया में गुने मका देख रखिया बंगुरतावे देखा हर हाट में नमिता रहने दे बंगुरता है बंग बंगुरता है पढ़ाई ना मैं कमी बंगुरताव बंगुरताव ने ඊළඟට කියනවා පහ හරහට ප්‍රත්‍යස්ත බව රබර් සතු මොකද්ද ප්‍රත්‍යස්ත බව රබර් සතු විශේෂ ගුණයකි ස්තබව රබර් සතු කොටින්න මෙතන ගන්න අපි කෙලිම මේකට යන් මොකද දන්නවද මේ මම අර ටයිප් කර කර ගන්න ගියාම මේ එතන හිර වෙනවා මේක කොමින්න के लिए उत्तर है राइट आहाराट ने प्रत्यस्त भव रबर सा तो मोड़वा दे बहुतिक बहुतिक गुण है सर अपिट किया किसी दिया कहीं नहीं ने
සර්ගේ මම එක්ක ඔෆ් වෙලා තව යටට කරන්නකෝ. සර් කියන්නේ ඇහෙන්නේ නැහැනේ. සර් පල්ලෙහාට දාන්නකෝ එක. සර් දාහත් පල්ලෙහාට උත්තරේ නැහැනේ. උත්තරයක් තියනවා සර් දාලා නැහැ. දැන් ලියාගත්තද ඔක්කොම ටික? නෑ සර්. දැන් මම මේක සාකච්ඡා කරන් ඉච්චි මට අර ස්ක්‍රීන් එකට එකකින් අනිත් එකට shift වෙනකොට මිස්ටක් වෙනවා. ඒකින්ද තමයි මම කියලා මේ උත්තර ටික දැම්මේ. නැත්තම් මම හිතන් හිටියේ cuando tende දැන් කියන්න බලන්න සිවස එහෙම හරි මේක පුතේ දැන් මෙහෙම ලියා ගන්නකො පොඩ්ඩක් ඉන්න සරල සමහරවට උත්තර දාලා නැත්තේ ඇයුවට ප්‍රශ්න නෑ නේද අහලා මොකද සෑට්ට පල්ලෙහාට කියන්නේ ප්‍රශ්න නෑ අට පහලට එකක් නෑ නේද අට පහට එකක් දීලා නෑ නවය පහලටත් නෑ නවය පහලටත් නෑ අට පහලට එකක් දීලා නැහැ හතර පල්ලෙහාට තිබ්බෙත් නෑ නේද මහේ මහෙන්ද කියා කරියාද තේරම හරි ගියා සර් මම දැන් මේක මේ ස්ටොප් කරනවා ස්ක්‍රීන් ෂෙයා එක හරිනේ ඔක්කොම ලියාගත්තා නේද ඔව් සර් ලියාගත්තා ඔව් සර් ඌ සර් ලිව්වා අම්මා
නෑ නෑ නිකන් ආ තේදුන සිතුන් සිතුන් ගේ ගියක් හරි ගියාද කොහරි ගියාද අද අද මම ඔක්කොම එකපාරටම උත්තරේ දැම්මනේ ඒකයි උනේ මට අර ඔලින ඔලින එක ගියක් හරි ගියාද දැන් ඔක්කොම හරිද ඉන්න ඊට පස්සේ අර කවුද ඉන්නේ තිසා තිසා කියලා ඉන්න මොකද දෙන්නව තිසා තිසද තිසාද තිසා තිසා නු සර් ගිය සතියේ මම හිටියේ නෑ සර් ආ එහෙමද ඔලින ඔලින කෝ ඔන් කරන බලන්න කැමරා මේකට සිග්නල් නෑ සර් වැස්ස හොඳටම ඒකයි සර් කැමරා ඔන් කරන්න බලන්න ඔලිනා ඔලිනා මේ දුවේක් නේද ඔලිනා ඔලිනා මොකක්ද ඔලිනා හරි දැන් මේ මං හිතන ඔක්කොගේම හරියන්නේ නැති කියලා ගොඩක් අයගේ අපි දැන් කෙලිම පාඩමට යමු වෙනනම් ඈ සේ දාබදාල දාසේ කරන්න තිබ පළවෙනි පාඩම නේද හරි අපි අපි මේ කර කර හිටිය ජලයනේ නේද ජලය පාඩමේ අපි කතා කරා මුලින්ම නේද ජලයේ තියෙන භෞතික ස්වභාවය අනුව ජලය කොහොමද කොටස් තුනකට බෙදන්නේ කියන එක අපි කතා කරා නේ අන්න ඔතෙන්දිත් අර ඝන ද්‍රව්‍ය භෞතික ආකාරයට අනුව තමයි මේ කොටස් හයකට බෙදලා තියෙන්නේ භෞතික ස්වභාවය ජලයේ භෞතික ස්වභාවය අනුව භෞතික ස්වභාවය ලියා ගන්න ඕනේද එපා බලියා ගන්න එපා හරි අපි ජලයේ භෞතික ස්වභාවය අනුව කොටස් තුනකට බෙදුවා ඝන ද්‍රව වායු කියලා කොටස් තුනකට බෙදුවා ඝන ද්‍රව වායු මේ වායු කියන්නේ මොනවද? ජල වාෂ්ප. කොටස් තුනකට බෙදුවා. බෙදලා අපි කතා කරා ඝන. මේ ඝන ද්‍රව්‍ය යටතේ මොනවද තියෙන්නේ කියන එකට අපි උදාහරණ කතා කරා. ඝන ද්‍රව්‍ය වල තියෙන උදාහරණ. මොනවද තිබුණ උදාහරණ? යන්න බලන්න. අයිස්. හිම. ග්ලැසියර්. ග්ලැසියර් නේ. ග්ලැසියර්. आइस हिम ग्लेशियर के नाम मैं तुला के नाम पे कहता आगा हरे ये तो आइस को ही देती है ने हिम को ही देती है ने नहीं तो ग्लेशियर को ही दे पावती है ने नहीं तो ग्लेशियर हमें उपो के में तीन वातुर गाना मिला नहीं तीन हमें के में तीन वातुर गाना मिला ये तो कोटा एक इन्ने कटे विनाश कम तीन अने इन्ने कटे ආයිස් වලින් වෙනස් වෙන්නේ නේ අර එක පුතෙක් දාලා තිබුණා අර වීඩියෝ වා මං කිව්වේ අර ලංකාවට හිම කියනක හරිම දුර්ලභ මේ හිම නෙවෙයි අතරම තුහීන වැටෙන්නේ ලංකාවට තුහීන වර්ෂාපත දෙකක් හිටපු ගාම අයිස් කැටෙන්න පුළුවන් අයිස් කැට වැටෙන්න පුළුවන් වර්ෂාපත ද්‍රවවලට උදාහරණයක් අපි කතා කරානේ අපිට ස්වභාවික ලෝකයේ ඕනතරම් අපිට දකින්න පුළුවන් ද්‍රව අවස්ථා වෙන නේ වැව් ජලාශ මෙවන් වැව් ජලාශ වල ඊට පස්සේ ගංගා ඕනතරම් තියෙනවා ඊළඟ ජලවාෂ්ප ගැන අපි කතා කරා ඊළඟට අපි කතා කරා මේ තුන කොහොමද අපි විද්‍යාත්මකව මේ තුන පවතින බව අපි කොහොමද ඔප්පු කරන්නේ කියන එක අපි කතා කරා විද්‍යාත්මකව නේ අපි මොකද්ද කරේ පරීක්ෂණ නලයකට අයිස් අරගෙන අයිස් කැට් කීපය පරීක්ෂණ නලයකට අරගෙන ඊට පස්සේ අපි මේක රත් කරනවා එතකොට ගන්න පරීක්ෂණ නලයේ දාන අවස්ථාවේ තියෙන ඝන අවස්ථාව ඊට පස්සේ රත් කරනකොට මෙයා ද්‍රව බවට පත් වෙනවා නේද ද්‍රව ඔන්න ද්‍රව අවස්ථාවට ආවා ඊට පස්සේ ද්‍රව අවස්ථාවේ නාය යනවා යා වායු අවස්ථාවට කියන්නේ ජල වාෂ්ප අවස්ථාවට යනවා අපි උදම මේ පරීක්ෂණය අපි කරා ඊපස්සේ
ආයුගෝලයේ කොහොමද? ආයුගෝලයේ ජල වාෂ්ප පවතින බවට අපි පරික්ෂණයක් කතා කරමු. කොහොමද ආයුගෝලයේ ජල වාෂ්ප කොහොමද පවතින්නේ කියන එක නේද? අපි කොහොමද ඒක කරන්නේ? ආයුගෝලයේ ජල වාෂ්ප පවතින බවට මම දැන් ගිය සතියේ පාඩම මතක් කරගෙන යන්නේ. ආයුගෝලයේ ජල වාෂ්ප පවතින බවට අපි කරේ මේකට දැම්මා බීකරයක් අරගෙන මේ බීකරයට දැම්මා අයිස් කැට. බීකරයක් අරගෙන මේ බීකරයට අපි දානවා අයිස් කැට. මොම අයිස් කැට වලින් පුරවනවා. මතකද පරික්ෂණය? අයිස් කැට විතරක් නෙවෙයි ඊට පස්සේ මේකට වතුර සල්පයකුත් දානවා අපි. ඔව් සර්. වතුර සල්පයකුත් දානවා. වතුර ඩාණයයි මේක මේ ඉක්මනටම මේ අයිස් කැට වල තියෙන කියන පොට්ටක් දිය වෙලා මේ බීකරේ සිසිලනේ වෙන්න තමයි අපි වතුර සල්පයක් එකතු කරන්නේ. හරි. මොන් බීකරේ දාලා ඊට පස්සේ මේක පියනෙන් පියන වහනවා නේ. බීකරේ මේ මේ විවෘත වෙලා තියෙන අපි වහනවා. කාඩ්බෝඩ් කැබල් එකේ වහනවා. ඊපස් මොකද වෙන්නේ මේ මේක වටේ මේ බීකරේ වටේ මොනවද බැඳෙන්නේ? බීකරේ වටේ ජල වාෂ්ප බැඳෙනවා නේ. ජල වාෂ්ප මේක බින්දු 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 තැන්පත් වෙනවා. බීකර වටේටම තැන්පත් වෙනවා. එතකොට මේ ජල වාෂ්ප කොහෙන්ද ආවේ මෙතෙන්ද? මේ ජල වාෂ්ප කොහෙන්ද ආවේ? ආවේ පරිසරයේ වායුගෝලයේ තියෙන ජල වාෂ්ප මේ බීකරේ වීදුරු පුෂ්ටිද සිසිලලන තියෙන්නේ. බීකරේ මේ වීදුරු පුෂ්ටිය හොඳටම සීතල වෙලා තියෙනවා. එතකොට වීදුරු පුෂ්ටියේ වැදෙන වීදුරු පුෂ්ටියේ ගැටෙන වායුගෝලයේ තියෙන ජල වාෂ්ප මොකද වෙන්නේ? ඝනීභවණයට ලක් වෙනවා නේ. ඝනීභවණයට ලක් අපා කරනවා ඒක. නම්ී කාපේ නැහැ කියන්නේ. මයික් ඔෆ් කරගන්න. වතුර වගේ වතුර පානම දීලා තියෙනවා. වතුර වගේ වතුර පාන. මයික් ඔෆ් කරගන්න. කතා කරන විතරක් ඔන් කරගන්න. ඒක ගණී බවල ලක් වෙලා තමයි වායු ගෝලයේ තියෙන ජල වාෂ්ප මේ වගේ ජල විදිති බවට පත් උනේ. හරි. ඕකත් අපි කතා කරලා ගියේ සතිය. හරි. ඔතනින් තමයි අපි නැවැත්වුවේ පාඩම. ගිය සතිය අපි නැවැත්වුවේ ඔතනින්. එතකොට දැන් අද අපි ඉගෙන ගන්න ජලයේ පවතින විවිධ ආකාර. හරි? ජලයේ පවතින විවිධ ආකාර. ජලයේ පවතින විවිධ ආකාර. සෑම ඕක මාතෘකාවක් හැදී ලියා ගන්නද? එක මාතෘකාවක් විතර ලියා ගන්න. එතකොට පුතේ අපි දැන් ජලයේ පවතින ආකාර එක එක විදිහට අපි මේක බෙදනවා. අපි මුලින්ම බෙදුවා භෞතික ස්වභාවය අනුව කොටස් තුනකට බෙදුවා. ඔන්න මතක තියාගන්න. එක අපි මුලින්ම බෙදුවා ජලය භෞතික ස්වභාවය අනුව අපි බෙදුවා. දැන් අපි මේක බෙදන්නේ වෙන විදිහකට. දැන් අපි මේක බෙදන්නේ වෙන විදිහකට. ලවණ ප්‍රමාණය ලවණතාවයේ ඉන්න පුතේ අංක 3ට ලවණතාවය අනුව අපි මේක බෙදන්නේ 3 වෙනියට. දැන් බෙදන්න යන්නේ වෙනස් විදියකට. හරි. අපි දැන් බෙදන්නේ ජලයේ උරා ගන්න ආකාරය. අන්න හරි. ජලයේ උරා ගන්න ආකාරය. කියන්නේ වර්ෂාපතනයේදී ජලය කොහොමද වැටෙන්නේ? වර්ෂණය නේ.
जल पवती आकार अभी कथा कर वर्षने वर्षापतने वर्षापतने जले वटने विधि अरे अभी एक वर्षने के जलय जलाशवल सागर रव्वल गंगावल अलदुलवलतीन जल जलवाष्पीर वाष्पेला शाख पत्रवल जल निकुत शाख पत्रवल जल निकुत मे जलवाष्प इहरट गील वायुपोल इहरट गील गणी पवन मे वे वलाक वलाकुल जल मेम तेनपातेला धरागंड बेरियावस्था पुलव मतट वाले पुलवट पुलव मतट बलियानी गुरुत्वाकर्ष बलि मेट धरागंड पुलवा बरी मेकि जलय बीमट हेले मेम दल बिंदु बीमट वेटिव जलय पवती आकार वेटेन वेटेन पोलवट वेटेन पोलवट मेम पोलवट वेटेन जलय पहादीम तीन पहादीम जलय पहादीम पहादीम के लिए सागर वेव हलदूल गंगा मे वाक्य मे वतुर मेम रेदेन अरे कोटा साक मुखदेन मेतन एक पलवी अवस्था मेक देवी अवस्था मेतने तुंगिनी अवस्था पलवनी अवस्था मुखद वर्षण मे वलाकुवट वेटन मूत दीन वे अवस्था वलाकुवलीम मे पुव दिन अवस्था विनकन अवस्था वर्षण वर्षण सागर सागर गंगा विशेष नाम पसे तीन वतुरटपी के भूगत जलय मिन्न मे अवस्था भूगत जलय भूगत जलय इतकोट मिन्न मे अवस्था जलय मुखद मतुपीठ जलय मतुपीठ जलय मे अवस्था जाले मतुपीठ जाले
मातु पीट जाले हरि එතකොට අන්න එක කියන්නේ ජලය පවතින විවිධ ආකාර ජලය පවතින විවිධ ආකාර ඒ කියන්නේ මේ විදියට පවතින විදියට ජලය කොහෙද තියෙන්නේ කියන එක හරි ජලය කොහෙද තියෙන්නේ වර්ෂණය කියලා කියන වලාකුළු වලින් පොළවට වැටෙන මොහොත දක්වා ජලය පවතින විදියට අපි ඒකට කියනවා වර්ෂණය කියලා කියනවා එතකොට මේ වර්ෂණයේදී පුතේ මම අර මුලින් කිව්වා වගේ අර අපි ये साथ यहाँ पे कथा करें मैंने मैं वर्षने थुलर आइस वाई आइस वेटिंग ना पुलवा हिमा हिमा विद्यरे वेटिंग ना पुलवा यार वैस वैस मैंने मैं आकार तोड़ना मैं का पुलवा टे वेटिंग ना पुलवा ආයිස් හිම වැස්ස ඔය ආකාර තුනට මේක පොළවට එක එක ලෝකයේ තියෙන එක එක රටවල් වලට වැටෙන්න පුළුවන් හරි එක ලෝකයේ තියෙන එක එක රටවල්ට ද අපිට ගොඩක් දුරට අපිට ලැබෙන මෙන්න මේ අවස්ථාව වැස්ස නේ අපි වගේ මේ මේ ගර්භකලාපීය රටවල් කියන්නේ පෘථිවිය සමගයට ආසන්න රටවල් වලට මේ වැස්ස ලැබෙන हिम वैटन रटोलूतीटोल हिम वैटन ऐसा कथाकर ग्लासियर के मत करो हिम එතකොට මේ විදියට මේ හිම විදියට හරි අයිස් විදියට හරි ওই විදියට හරි වැටිලා يعني හිම තට්ටු කාලයක් තිස්සේ කියන්නේ දීර්ඝ කාලීන පොළවේ පවතින දීර්ඝ කාලීන හරි එක අයිස් තට්ටුවක් තියෙනවා ඒ අයිස් තට්ටුව උඩට තව අයිස් තට්ටුවක් තැන්පත් වෙනවා ඒක මතක තව අයිස් තට්ටුවක් තැන්පත් වෙනවා ඕමම අවුරුද්ද පුරාම එහෙම තැන්පත් වෙලා තමයි ග්ලැසියර් හැදෙන්නේ එක දිගට හරි එතකොට දැන් භූගත ජලය දැන් පොළවේ තියෙන ජලයට අපි කියනවා භූගත ජලය හරි දැන් මේක මතු පිට ජලය දැන් මෙතෙන්දී අපි මේක කියන ප්‍රෙසිපිටේෂන් කියලා කියන ඉංග්‍රීසියෙන් නම් ප්‍රෙසිපිටේෂන් ඊට පස්සේ මේක ග්‍රවුන්ඩ් වෝටර් මේක සර්ෆේස් වෝටර් ඉංග්‍රීසියෙන් නම් මේක සර්ෆේස් වෝටර් මතු පිට ජලය සර්ෆේස් වෝටර් හයි මේක ග්‍රවුන්ඩ් වෝටර් සර්වල් යන ඕනේද හොටේ නෝනේ ग्राउंड वाटर मैं कह रहा हूँ प्रेसिपिटेशन सर वो है साइड देखे सर एक देखा तूने क्या लगा दाल तीन के पाले वैनी एक मुकाद पाले वैनी का ही तुम वैनी का ही एक बाउंड का सबाब है ऐ पुत्र बोटे के पेन आता सर चुटका मैं हैंडल सीख बंदे ले लाते हैं ने पेन ने ता पेन सर आर्टिकल या करने दे एक बाउंड का सबाब है बस मेक क्या पवती ना आकार सो एडिकली आगे ना दगा नॉन दे मेक जाने पवती ना आकार मतलब देवनी अवस्था में पवती ना आकार हाँ सो अगली आगे नॉन दे बटे बटे मुझे मामे नॉट एक दिन है मेरी मामे को पवती ना आकार यार जाले पावती गाना जब वाय भौतिक सब जाले पावती ना आकार को पावती
देख एक वगे तमाइ नमोला कारण मत वर्षणीय भूगत जले सह मतुपीन जले तम पावती जले पावती विविध आकार के लिया गया माइक ऑफ कर निशब्दता माइक ऑन कर इधर टीवी के साथ दे नेता अम्मला कथा करने साथ दे ऑफ कर लिया लंगीला कथा करने साथ दे मैंने वाला पूछे माइक को ऑफ करो ना अभी नहीं शायद नहीं मगर देखो कि वो वर्षा वक्ती पोलो बटे खड़ा बैठे ना वर्षावकदी पुलवट कड़ा वेटेन पुलवट कड़ा वेटेन जलय 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 वर्षणय 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 प्रेसिपिटेशन अपने मामे वचन आ गया ना गुलो कोट ऐसा प्रेसिपिटेशन के ने कहा ये तो है आगे ना बे ना मोहित जी उन वाले ते बड़ा काम लेता किए ना रे वर्षा वगैरह पोलो वटा कड़ा बैठने ना जाले वर्षा नहीं लेते प्रेसिपिटेशन प्रेसिपिटेशन precipitation me bodai lela dena precipitation lesa handunwai sadda pute sadda nawathanna precipitation lesa handunwai लियनक निशब्द मम एक लिवट पास इलाक कारण अरे इलाक तर लियाव मतुपीट जलय पुलव मतुपीट पवती जलय मतुपीट पवती जाले पुलव मतुपीट पवती जाले मतुपीट पवती जालय
තරහා මෙතන ලියන්න surface water surface surface නෙමෙයි අර මේ පළවෙනි අකුර ඒකේ s අකුර s s s s surface surface water water lesser handun why hari sir හරි සර් අරි හරි සර් ඔව් අරි ලක් මේ තරුව ඊළඟ තරුව ගන්න දාලා ලියා ගන්න ආයෙත් ගන්න තරුවක් ආයෙත් තරුවක් ගන්න හරිද අහසේ තරු තියන ඕන තරම් කියන තරු ලකුණක් දා ගන්න දාලා ලියා ගන්න ගත්තා සර් පොළව තුල පොළව තුල පොළව තුල පවතින ජලය ජලය පවතින ජලය භූගත ජලය මෙතනම ලියලා තියෙනවා වෙනවා භූගත ජලය ආස භූගත ජලය ग्राउंड वाटर lesser handun why ground water කියලා වරාන වහන්න මේක වරාන ඇතුලේ ලියන්න ඕන lesser handun හරි සර් හරි හරි සර් තාතරුවක් දාන්නද සර් සර් තාතරුවක් කරගෙන දාන්නද එන්නේ පා තරුව ඇතිද හරිද දැන් මෙහෙම දැන් මම දැන් ඔලගෙන කිව්වේ එක මම දැන් මොකද්ද කිව්වේ ජලයේ පවතින ආකාර පුතේ එකක් තමයි වර්ෂාපතනයකදී ජලය ලැබෙනවා ඒ අවස්ථාවේදී කියන්නේ වලාකුළු වල සිට පොළොවට වැටෙන අවස්ථාව වෙනකම් පවතින අවස්ථාවට අපි කියනවා වර්ෂණය කියලා කියනවා ඒක වර්ෂණයේදී අයිස් හිඹ වැස්ස විදියට ජලය පවතිනවා යම් පොළව පොළව තියෙන ජලය නේ ඔයාලගේ දැන් ලිඳක් අපුපුවාමම වතුර එන්නේ ලිං ජලය එතන පොළවේ තියෙන ජලය නල් ලිඳක් හරනකොට නල් ලිඳෙන් එන්නේ පොළවේ තියෙන ජලය උල්පත් එතකොට දැන් ඔයාලගේ උල්පත් එම උල්පත් වලින් එන්නේ පොළවේ තියෙන ජලය තමයි ඉන්නේ භූගත ජලය එතන භූගත ජලය ඊළඟට සාගර වැව් हेलो पवती
මේක පොළව තියෙනවා ඔයක පහත් දින් තියෙනවා ඊට පස්සේ මෙතෙන්දි මෙයා මෙහෙම වතුර වැටෙනවා නේ මේ වර්ෂණය මේ ඇත්තට මම මෙයා දින්නේ වැස්ස ඔන්න මේක ඇඳ ගන්න පුළුවන් අර අයිස් කැටේම මේ අතනින් පතර වැටෙන්න පුළුවන් අයිස් කැට आइस कैट वैटिंग इतने पास से मैं के कोटा साक मैं पोलो बटो उला गया ना मैं बात उला तो मैं के पोलो ये ओमा तेरा निका आंधी नती ती ती है इलान ऐसा मैं बात उला मैं गला आगे नहीं आऊँ गला आगे नहीं इला पहाड़ बीम बले टा इला पहाड़ बीम बले तेरे पास तेरा तो बट मैं अवस्था और अभी क्या ना वर्ष है वर्ष है नत्तम प्रेसी ही ए शं मेला भूगत जाए ग्राउंड वाटर एक पेन है नहीं पहला कोट से पेन है नहीं From Situm Udakar Royal CC and the Sir Giladavati. Galaxy MC Road to another. Galaxy MC Road to. Now, Namadagar, now. How did I get it? ये साथी है मामा क्यों आया नोट दान लेके ला अत्तर में वहाँ ला उधर नोट के लिए रहती है ना अरे मैं सामारा दुबला उताला ये नो मामा देने वाले हैं वो नोट के लास्टर ले ला निकाल चित्र ऐसा लगा गया लास्टर ना दान
नोट एक दान ना सर दान 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 नोट एक हाँ सर अरे ये तो लिवर है दिने नेसर नेसर समान मालू अधिनवा दाने ना मी को मालू ये मी ना मैं कहाँ कुड़िया काटवा यानो ये वैसे ඇති පුතේ දැන් ඇති නේද දැන් මම හිතන්නේ දැන් දෙපාරක් අදින්නලා නැස කිප්පෑ ඇඳලා ඉවරයි හරි තම ගන්නවා ඒ ඒ මේක පිටිපස්සට නෑ මයික් ඔෆ් කරන්න माइक ऑफ करना मम तर समे ऑफ कर प्रश्न समार टीचर्स मैक ऑफ कर इतकोटे वाले किसी मुद्दे कह नमें हरि ओम मगन हरि ईलंगड पुते अभी दैन मे 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 अवस्था वाल अभी दैन मे वगुवक वगु गत करनो सो का अभी तंदिन नद वगुव नद कर नद कर සර් වගුව කොටස් කීයකටද දන්නවනේද කොටස් තුනකට බෙදාගන්න එක කොටන්න අපි යාල 6 වතර ඉන්න ළමයි වුණාම තව හොඳට තේරෙනවනේ දැන් 6 වතර ළමයි කියන්නේ හොඳට තේරෙනවා वर्षण वर्षण तीन उदाहरण से मतुपीट जल पास मेतन भूगत जल अभी तक करे मेवा तीन उदाहरण लिया वाल उदाहरण वर्षण तो उदाहरण वैस वैस वतुर विधि अदाल वलाकूल पड़वट कड़ा वैस
ඊළඟට අයිස් ඊළඟට හිම මතු පිට ජලයට උදාහරණ සාගර ගංගා जलाश वैव हेलो तोल बोले तरह की भूगत जले लिंग जले लिंग जले से उल्पत बैद से उल्पत बैद नहीं कहते उल्पत ते ने भूगत जले उल्पत ते ने से भूगत जले ගියා ඔන්න හසින් දෙකක් ගියා නේ හසින් දෙකක් ගියා දැන් වීඩියෝස් ඔන් කරන්න බලන්න මට ඔයාලා පොඩ්ඩ මොකද කරන්නේ කියලා බලන්න ඕන වීඩියෝස් වීඩියෝස් ඔන් කරන්න පුතේ හැමෝම වීඩියෝස් ඔන් කරා හැමෝම හැමෝම ජනුලි ජනුලි ඔන් කරන්න गैलेक्सी जले एक कोटा स्तूप के टेबल जलती है ना जाले पावत में कद जाले की ना लावण तावे आनु लावण तावे आनु जाले वार वार के की
ලවණතාවයනෝ ජලය වර්ග කිරීම මම අඳින එක ඔයාලා අඳින්න යන්න එපා ඈ लुणु गुणुती लुणु बील बड़ा लुणु लुणु रहाने අපි එකට කියන ලුණු රහක් වෙනවා කියලා නේ එතකොට පොළවේ තියෙන වතුර වලත් ওই ලුණු ගතිය අඩු වැඩි වශයෙන් පවතිනවා ලුණු ගතිය අඩු වැඩි වශයෙන් පවතිනවා හරි එතකොට ඔයාලා දන්නවනේ දැන් මොකද ලංකා වටේටම තියෙන සාගරය හරි ලංකා වටේටම තියෙන සාගරය එතකොට ඒකට අපි කියන මොනවද කරදිය මුහුදු ජලයට අපි කියනවා මොකද්ද කරදිය මුහුදු ජලයට අපි කියනවා කරදිය හරි මුහුදු ජලයට කරදිය කියලා එතකොට මේ ලංකාව ඇතුලේ තියෙන අභ්‍යන්තර වැව් වලේම් තියෙන්නේ වැව් වලේම් තියෙන්නේ වැව් වල තියෙන මිරිදිය අපි ඒකට කියනවා මිරිදිය කියලා හරි ඊට අමතරව මෙන්න මේ වගේ තැන් වල තියෙනවා මේ කලපු තැන් කලපු දැන් මේක කලපුනේ මේ කලබු මේ ඇයිලා මඩ මඩ කලබු අපි කියන්නේ මඩ කලබු මේ මඩ කලබුනේ තව මේ පැත්තෙන් තියෙනවා මීගමු කලපුවක් තියෙනවා මම කියන්නේ නැහැ මෙන්න මේ තව තියෙනවා මේ මීගමු කලපුවක් මොනවද කියන්නේ හරි මීගමු ආගන්තුක සර් කියන එක දසමයක් කියනවා. එතකොට මේ කලපුවල කලපුවලත් වතුර තියෙනවා. මේ 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 අපි මේ මේකට කියනවා කිවුල් ජලය. අපි ඒකට කියනවා කිවුල් ජලය කියලා කියන්නේ. කිවුල් දිය. මේ කලපුවල දැන් මේ පුත්තලමනේ. මෙතනත් මේ පුත්තලම් කලපුව තියෙනවා. පුත්තලම් කලපුව තියෙනවා මේ මේගමෝ කලපුව තියෙනවා. හරි දැන් මෙන්න මේ පැත්තේ තියෙනවානේ මේ කලපු යාපනර්ධ ද්වීපේ
प्रधान वशेम पुतलाम कलपु मीगम कलपु इत पस मड कलपु कलपुले कलपुले वतुर पटु बिंतीरे मुहूर्त जाले पटु बिंतीरेकिट गंगा पतुर मिरी जालेना गंगा वाले जाले अल दुड़ वाले जाले कलपूरट मिरीदी जाले मिरीदी जाले मिरीदी जाले हर दिए जाले मैं देखे एक मैंने क्यूल दिए वाले लवणतावे लवणतावेन क्यूल दिए लाइज करा दिया है मेरी दिया है देखे हैं मैं इतना तू ये बात की तमाम क्यूल दिया दिला दिया तो बट मैं के तमाम लावन तावे लूनु का दिया वैडी कर दिया बता ये लगा टेक क्यूल दिए वैडी अंतिम बात तमाम मेरी दी आप इधर निकाल बोलना बात तो रे लूनु रात देने नहीं निकालने तमाम हाँ लिया करना को तरुला पर दाल लिया करना तरुला पर दाल लिया करना अरे ना हमें तरुला पर दाल लिया करना नहीं अरे हिंदू हमें जाले पावती ना लुनु गतिया जले पावती ना लुणु गतिय हेवात जले पावती ना लुणु गतिय हेवात लावणतावय लवणतावय पदनम लवणतावय पदनम करगेन लवणतावय पदनम करगेन पदनाम कर गए ना जलय जलय
जालज वर्ग तुनकट बेदुरु लबे जालज वर्ग तुनकट बेदुरु लबे वर्ग तू ना एक मीरी दी है या याती एक मीरी दी है याद ले लिया ना एक मीरी दी है मीरी दी मीरी दी मीरी दी ना तो क्या ना फ्रेश हो रही है फ्रेश वाटर मेरी दिया फ्रेश वाटर ये मेरी दिया एक अड़े यात्री लिया करने तारों लोग ना दाला मेरी दिया लिया करता नहीं एक अड़े यात्री तारों लोग ना दाल लिया करना तो मेरी दिया करता यात्री नहीं दो ओ मेरी दिया किया लिया करता नहीं क्या किया ला लवणतावय लवणतावय अडुम जलया लवणतावय लवणतावय अडुम जलया लवणतावय अडुम जलय एतने एके दियान वरहन तो लिया गन्न लिया गन्न इत्ता वरहन तो लिया गन्न लवण लवण इत्तामत स्वल्प वशेन नत लवण लवण इत्तामत स्वल्प वशेन नत स्वल्प वशेन ती एक अपने दैनिक में नैतिक बात टमण थी लावन है इतामत सवाल को वशे ही ना थे इलाट देकर देकर यहाँ करने क्यों बोल दिए क्यों बोल दिए देखा क्यों बोल दिए पदिसल्लारी हुए लावण ही दाम है लावण है तामत स्वाल्प वशेन नहीं था क्यों बोल दिए मैं मटा आया ब्रैकिश वाटर दिल गया ना ब्रैकिश वाटर ब्रैकिश वाटर देखा क्यों बोल दिया තිසංග මොකද යනු යවන්නේ තිසංග බඩගිනිද සර් මිරිදියක වගේ යටින් නැද්ද මේ සුදියවලත් තරුලම් දාලා ලියන්න
क्यूल दे हर दे बाकी सो इटे अटेंड किया करना इटे अटेंड किया करना मुहूतु जाले ये सहा मुहूतु जाले ये मुहूतु जाले के वरांगे तो लिया करना कार्य दिए जाने मुहूतु जाले मुहूतु जाले ये मतलब कार्य दिए जाने मुहूतु जाले सहा मिरी दिए जाले मिरी दिए जाले सर वाराहान में तुले कार्य दिए दानवानी है ओ दागर दागर मुहूतु जाले वाराहान में तुले मुहूतु जाले कार्य दिए जाले कार्य दिए हाँ मुहूतु जाले सहा मिरी दिए जालय मिश्र वीमेन मुहूतु जाले सहा मिरी दिए जालय मिश्र वीमेन आयत की अनुख मुहूतु जाले सहा खाड़ी वाराहन नतुने हा मिरी दिए जाले मिश्र वीमेन मिश्र वीमेन क्यूल दिए क्यूल दिए क्यूल दिए ऐतिवे क्यूल दिए ऐतिवे क्यूल दिए ऐतिवे एक तरला खलपुवल 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 पवतिन्ने खलपुवल पवतिन्ने क्यूल क्यूल दिया है उदाहरण लिया करना उदाहरण लिया करना मड़ा कालापुर मीगमु कालापुर उत्तलाम कालापुर दान लिया करना मड़ा गलत हुआ मड़ा गलत हुआ मीगा मु गलत हुआ तो अरवा किया इतकी नवाद खालपु वाले पावतीन ने क्यूल दिए खालक वाले पावती ने क्यूल दिया है उदाहरण मर्डर दोनों मार्डर कालप मी दम कालप हाँ मार्डर कालप वो मी दम कालप वो सब उत्तलाम कालप उत्तर उत्तलाम कालप वो क्या लिया ना निकाम उत्तलाम के लिए लिवड़ हरियाणा ना मी कम वो के लिए लिवड़ हरियाणा मी कम कालप वो इधर मार्डर कालप वो क्या ना मैं मत यार नहीं मार्डर कालप वो के लिए लिया नोट ना
वीडियो बलाकंडीडियो रूल पाया कतार मिरीदी जलेट वडा मिरीदी रूल मिरीदी जलेट वडा मिरीदी जलेट वडा मिरीदी जलेट वडा पहेदिलिवम मिरीदी जलेट वडा पहेदिलिवम मिरीदी जलेट वडा पहेदिलिवम लवणतावयक ऐत लवणतावयक ऐत सर मिरीदी जलेट वडा पहेदिलिवम लवणतावयक ऐत मिरीदी जलेट वडा पहेदिलिवम लवणतावयक ऐत नमुत 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 एकटम लियागन्न नमुत खरदिय जलेट वडा खरदिय जलेट वडा खरदिय जलेट वडा लवणतावयेन अडुय खरदिय जलेट वडा लवणतावयेन अडुय खरदिय जलेट वडा लवणतावयेन अडुय इलाके के लिए आकर ने कार दिए जा रहे तुम इन्हें कार दिए जा रहे तूने कार दिए जा रहे
color diye jani marine water marine water sea water kiyala kiyana sir aymat vaakya kiyala pæ කරදී ජලයට එතෙන් කිවිම මොකද කරදී ජලයට වඩා ලවණතාවයෙන් අඩුයි කියලා කිවි. කරදී ජලයට වඩා ලවණතාවයෙන් අඩුයි. තුමුයි කියාගෙන කරදී ජලය. මරයින් වෝට මරයින් වෝට ඒක වල දන්නවද එතකොට लिया करने तरल लगना डाला तरल लगना डाल लिया करना खारतीय जला ये खारतीय जला ये विविध लवण वर्ग मुकदसा कर दिया जले विविध लवण वर्ग विविध लवण वर्ग विविध लवण वर्ग दिए भी यत विविध लवण वर्ग दिए भी यत उदाहरण लिया करने इतना यकीन उदाहरण सोडियम क्लोराइड मैग्नीशियम क्लोराइड उदाहरण यकीन क्या करना सोडियम क्लोराइड मैग्नीशियम क्लोराइड सर बोर्ड के पुट्टा पेन में सर सोडियम क्लोराइड निकाल पाते हैं निकल सोडियम क्लोराइड मैग्नीशियम क्लोराइड හරි දැන් මම ඔබට දැන් මුහුදු ජලයේ තියෙනවා ලවණ අපි දැන් ලවණ වර්ග තියෙනවා කියන්නේ මොනවද ඒ තියෙන ලවණ අපි ලුණු කියලා කියන්නේ මොනවද ඇත්තටම මේ ලුණු කියලා කියන්නේ ලුණු කියලා කියන පුතේ ප්‍රධාන වශයෙන් මේ සෝඩියම් ක්ලෝරයිඩ් අපි ආහාරයට ගන්නා ලුණු වල වැඩිපුරම තියෙන සෝඩියම් ක්ලෝරයිඩ් හරි ඒක කියලා කියන්නේ ඔයාලා දැන් ලුණු ලේවාවල් ගැන අහලා තියෙන ලුණු ලේවාවල් එහෙමනේ පුත්තල මේ තියෙනවා හම්බන්තොට තියෙනවා ඒක කියලා කියන්නේ ලුණු ලේවාවල් ඒ කියන්නේ මුහුදු ජලය හරි මුහුදු ජලය
මේ වගේ ලේවා වල වලට එකතු කර ගන්නවා හරි ඒක තුනින් ජල ස්තරයක් මේ ජලය මොකද වෙන්නේ පුතේ මෙවුවා දැන් අධික හිරු එළියට මේකේ තියෙන වතුර වතුර ටික වාෂ්ප වෙලා යනවා උඩට හරි වතුර ටික වාෂ්ප වෙලා යනවා द्रवय ද්‍රවය පත් වෙන වාෂ්ප බවට මේ මුහුදු ජලය කියලා කියන්නේ ද්‍රවය 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 පත් වෙන වාෂ්ප බවට ඒකට අපි කියන මොකද්ද වාෂ්පී බවණය හරි එතන ඝනී බවණය කියලා කියන්නේ අන්තිමටම ඝනයක් බවටයි පත් වෙන්නේ sorry මේ මේ ද්‍රවයක් බවට මේ sorry ඝනී බවණය කියලා කියන්නේ එතන තියෙන ජල වාෂ්ප ද්‍රවය බවට පත් වුණා තෙන්දි. ඒකට ගණී බවණය. දැන් මෙතෙන්දි ද්‍රවය පත් වෙන වාෂ්ප බවට. එතන වාෂ්පී බවණය. එතකොට මේක දැන් දවස් ගානක් තිස්සේ මෙහෙම ඒ ලුණු ලේවා වලට වතුර මුහුදු ජලය එකතු කරලා මේ ජලය එක තැන තියලා එක තැන තියනවා. මෙහෙම අපි මොකද කියන්නේ ලියෙදි ලියෙදි කියලා කියන්නේ. හරිද? එක තැන තියලා තියලා ඉතින් එක තැන දවස් ගානක් තිනකොට දැන් ওই ලුණු ලේවා වල තියෙන පැත්තට වැඩි වහින්නෙත් නැහැනේ. හරි? කියන්නේ වියලි වියලි කලාපේ ගොඩක් දුරට තියෙන කියන්නේ සාගර මේ වෙරළබඩ කලාපේ තමයි නමුත් ගොඩක් වියලි පැත්තක් වියලි පැත්ත හම්බන්තොට කියලා කියපුවාම හම්බන්තොට පුත්තලම කියලා කියනකොට ඔයාලට හැඟෙන්නේ මොකද්ද නික අධික වියලි බවක් නේ දැනෙන්නේ හරි උෂ්ණත්වය වැඩි මේ පැතිවල උෂ්ණත්වය වැඩි එතකොට ඒ අධික උෂ්ණත්වයනේ මොකද වෙන්නේ හිරු එළිය උෂ්ණ හිරු එළිය හිරු තාපයට මේක තියෙන වතුර වාෂ්ප වෙලා යනවා වාෂ්පලා යනකොට මේකේ දිය වෙලා තියෙන ලවණ දිය වෙලා තියෙන ලවණ ටික රැඳිලා පවතිනවා. ඒවා යන්නේ නැහැ වතුර ටික විතරක් යනවා. අරක තියෙන ලවණ ටික මේකේ මෙව රැඳිලා පවතිනවා. මේව රැඳිලා පවතිලා අන්තිමට මේව ඝන බවට පත් වෙනවා. අන්තිමට මේ ඝන බවට පත් වෙනවා. ලුණු කැට විදියට ඒව පත් වෙනවා. ඝන බවට පත් වෙනවා. හරි එතකොට මුහුදු ජලයේ දිය වෙලා තියෙන ලවණ තමයි මෙතෙන්ද ගන්නෙ. හරි? මේකේ මුහුදු ජලයේ දැන් දිය වෙලා තියෙන අනවශ්‍ය ද්‍රව්‍ය රසායනික ද්‍රව්‍ය දාලා අයින් කරනවා. මේකේ එක එක දේවල් තියෙනවානේ අනවශ්‍ය ද්‍රව්‍ය රසායනික ද්‍රව්‍ය දාලා අයින් කරනවා. හරි? අයින් කරලා පිරිසිදු ලුණු තමයි අපි ඔය ආහාරයට ගන්නෙ. එතකොට ඒක සෝඩියම් ක්ලෝරයිඩ් තමයි වැඩි කරවම තියෙන්නේ. මැග්නීසියම් ක්ලෝරයිඩ් උත් තියෙනවා. හරි. අන්න ඒකයි අපි ලුණු කියලා කියන්නේ. හරි. ඒ කරදී ගලේ නේද? ඊට පස්සේ ඊළඟ තරු ලකුණ දාලා ලියා ගන්න. ඊළඟ තරු ලකුණ දාලා ලියා ගන්න. ලුණු ලේවා වලදී ලුණු ලේවා වලදී खरदीय जलये दियवी अति खरदीय जलये दियवी अति සර් මොනවද කිව්වේ මුහුදු ජලයේ දිය වී ඇති මොකද්ද සර් උඩින්න මොකද ලුණු ලේවා වලදී ලුණු ලේවා වලදී කරදිය ජලයේ දිය වී ඇති ලුණු ලේවා වලදී කරදිය ජලයේ දිය වී ඇති
කරදිය ජලයේ දියවී ඇති ලුණු 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 වාෂ්පී භවණය නැමති වාෂ්පී භවණියේ නැමති වාෂ්පී භවණියේ නැමති වාෂ්ප භවණය වාෂ්පී භවණය නැමති වාෂ්පී භවණය නැමති ක්‍රියාවලිය මගින් ක්‍රියාවලිය මගින් වාෂ්පී භවණය නැමති ක්‍රියාවලිය මගින් ක්‍රියාවලිය මගින් වෙන් කර ගනි වෙන් කර ගනි මම කිව්වේ කරදිය ජලයේ දිය වී ඇති ලුණු වාෂ්පී භවණේ නැමති ක්‍රියාවලිය මගින් වෙන් කර ගනි හරි ඒ කියන්නේ ලුණු වෙන් කර ගන්නා වාෂ්පී භවණේ නැමති ක්‍රියාවලිය ඊළඟ තල ලකුණ දා ලියා ගන්න ඊළඟ තල ලකුණ දා ලියා ගන්න සූර්යාගේ අධික සූර්යාගේ අධික සූර්යාගේ අධික තාපය මගින් තාපේ මගින් මුහුදු ජලය සූර්යාගේ අධික තාපය මගින් තාපය මගින් මෙහෙම ලියා ගන්න සූර්යාගේ අධික තාපය මගින් ලුණු ලේවා තුල පවතින ලුණු ලේවා තුල පවතින ලුණු ලේවා තුල පවතින සූර්යාගේ අධික තාපය මගින් ලුණු ලේවා තුල පවතින ලුණු ලේවා තුල පවතින ජලය වාෂ්ප වී ජලය වාෂ්ප වී ජලය වාෂ්ප වී ලුණු ලේවා තුල පවතින ජලය වාෂ්ප වී පොඩක් ඉන්න ලුණු ලේවා තුල පවතින ජලය වාෂ්ප වී වරණට ලියාගෙන වාෂ්පී භවණය වාෂ්පී භවණය ජලයේ වාෂ්ප වී ඉවත් වීම මගින් මොකක්ද සර් කිව්වේ ලුණු ලේවා තුල පවතින ජලය
ඉවත්වීම වරහන් ඇතුලේ වාෂ්පීභවනය වාෂ්පීභවනය මගින් කරදිය ජලයේ දිය වී ඇති කරදිය ජලයේ දිය වී ඇති කරදිය ජලයේ දිය වී ඇති खरदीय जले देवी अति स्फटिक खरदीय जले देवी अति लवण स्फटिक लेस इतिरिवे හරදී ජලයේ දිය වී ඇති ලවණ ස්පටික ලෙස ඉතිරි වෙයි ස්පටික කියලා කියන්නේ ඝන ඒක ලොකුට ලියන පෙන්නන්නකො පෙන්නේ ස්පටික 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 ලෙස වරන් ඇතුලේ ඝන ඝන ලෙස ඉතිරි වෙයි इट पास मेतना खोटा सुनक बेदा बोर्ड सॉरी पीटू मेके मे पत्ती मीरी दिए जाए उदाहरण दिन हाँ मीरी दिए जाए के उल दिए मेरी दिया और तरह उदाहरण दी धन्यवाद गंगा अलदुल वैवल कोकुनु जलास लिंग और तरह दी क्यों दिया मैं तरीके ना काला पूजा ले खरदी उदाहरण तो मैं सागर सागर इला मे पे उदाहरण बंद वाल दिन गंगा अलदूल वैवन लिंग को सागर मुखदे सागर सागर गुड़ा මොකද කියලා කියන්නේ සර් කරදී එකට මොකද්ද ලියලා තියෙන්නේ සාගරයේ මොහොදු මේ බෝඩ් එක පේන්නද පුතේ බොඳ වෙලා පේන්නේ සර් පොතේ පේනවා නම් නියමද වේවා හොඳ මේක හොඳටම පේන අය කවුරු හරි ඉන්නවද ඔව් සර් හොඳ වෙලාද පේන්නේ හොඳට පේනවා ඔව් සර් सागरे मेतन मूद
එතකොට සාගරයේ මුහුදේ අතර වෙනස මොකද්ද? දෙකම එකයි. නේ? සාගරය කියලා කියන පුතේ විශාල කලාපයක්. සාගරයේට විශාල කලාපයක් අයිති. මුහුද කියලා කියන්නේ ඒක ගොඩ බිම සීමාවට ලංගව තමයි පවතින්නේ. ගොඩ බිමේ සීමාව. ඉතින් අපි ලෝක සිද්ධියම ගත්තොත් එහෙම අපි ලෝක සිද්ධිය කොහොමද අඳින්නේ? මෙහෙම කමකෝ මෙහෙම ඉන්දියාව වොම තියෙනවා. වොම තියෙනවා. හරි. දැන් මේ අපි ලංකාව. හරිද? තවසේ ඕම ගිහිල්ලා ඕම ගිහිල්ලා මේ පැත්තෙන් ගල්ෆ් මේ පැත්තේ සෞදි අරාබිය පැත්තෙන් ඕන් ගිහිල්ලා ඔන්නෝ දාප්‍රිකා මාද්දීප වෙනවා. ඊට පස්සේ ඕම ගිහිල්ලා ওই පැත්තෙන් ඕම ගිහිල්ලා මේ පැත්තෙන් ගිහිල්ලා ඕම ගිහිල්ලා ඔහොම යුරෝපයේ තියෙනවා. පැත්තේ ආසියාව. මේ පැත්තේ චීනය ඇවිල්ලා ඔයින් ඇවිල්ලා ඔන්නෝම මේ පැත්තේ ජපානය වම තියෙනවා. හරි. ඊට පස්සේ මේ පැත්තේ ඕස්ට්‍රේලියාව මහද්වීපය තියෙනවා. මේක මැඩගස්කරය. මේ පැත්තේ තියෙන මොකද්ද? දකුණු ඇමරිකාව. හ්ම්. එළ මෙන් තියෙන උතුරු ඇමරිකාව. නොම තියෙනානේ. ඔහොම තියෙනවා. එතකොට සාගර කියලා කියන්නේ අපි මේ වගේ විශාල මුහුදු කලාපයක්. විශාල කලාපයක්. මේක සාගරය. මෙතින් මේ ඉන්දියන් සාගරය. එතකොට මුහුදු කියන එකට මේ මුහුද වෙනස් වෙනවා. දැන් මේ පැත්තේ ඉන්දියන් මුහුද තියෙනවා. ලංකා මුහුද කියලා තියෙනවා නේ. ගොඩ බිමට මායිම් වෙච්ච මුහුදු සීමාව. ගොඩ බිමකට මායිම් වෙච්ච මුහුදු සීමාව. හරි. ඊට පස්සේ මේ තියෙන චීන මුහුද කියලා තියෙනවා. කහ මුහුද කියලා තියෙනවා නේ. හරි. කළු මූද කියලා තියෙනවා. මේ කා මූද කියන්නේ එක කාපාඩයි නේ. පිට පේන්නේ. හරි හරි. හරිද? සෑ අත මූද. ඔව් අත මූද නේද? සෑ කාපාඩ මූද කියන්නේ කාපාඩයිද? නෑ ශ්‍රී ලංකාවේ නම් කාපාඩ? ශ්‍රී ලංකාවේ. මොකද කිව්වේ කාපාඩ? නෑ 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 එහෙම 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 නෑ ඉතින් මලමූද මලමූද කියලා තියනවානේ ආ මලමූද මලමූදේ ලුණු ගතිය ඉතාමත්ම වැඩි හරි ලවණතාව ඉතාමත්ම වැඩි මලමූදේ ඒකෙන්ද ඒකේ ඝනත්වය වැඩිනේ ඒ කියන්නේ වතුරේ සමහර මිදසු මිදසු නිකන් පාවෙයි ඒ දක්මු පැත්තේ ගිලෙන් දැල්ලු ඒක මලමූද හරි මම ඒක සුද්ධ ජීවෙන් ඉන්න එක කාරණාවක් කිව්වේ හරි ඊළඟට හරි මගුවත් ලියාගත්තා නේද හරි ඊළඟට පුතේ පරීක්ෂණයක් තියෙනවා ලවණතාවයේ පරීක්ෂා කිරීම කියලා ලවණතාවයේ පරීක්ෂා කිරීම කියලා පරීක්ෂණයක් තියෙනවා ලවණතාවයේ පරීක්ෂා කිරීම කියලා කියනවා පරීක්ෂණයක් කරන අපි කොහොමද ලියන්නේද ආ මේ මාතෘකාව ලියාගන්න මාතෘකාව ලියාගන්න ඔව් මෙතෙන්දී අපි කරන්නේ පුතේ වතුරේ තියෙන ලුණු ගතිය අපි පරීක්ෂා කරන්න යන්නේ. හරි. ඒක කියන්නේ ලුණු ගතිය අනුව දැන් වතුර කාණ්ඩ තුනකට බෙදෙනවා. හරි. එතකොට හැබැයි මෙතෙන්දී අපි මේ ලුණු ගතිය දිවෙන් බලලා නෙවෙයි කියන්නේ මේක මොන ජලයේද කියලා දිව වලින් කියන අපි රහ බලලා නෙවෙයි කරන්නේ. තේරෙනවද? රහ බලලා නෙවෙයි කරන්නේ. මේකෙදී අපි දන්නවනේ දැන් දැන් වතුරේ දියවලා තියෙන ලවණ ගතිය වෙනස් කියලා අපි ඉගෙන ගත්තනේ.
ජලයේ දියලා තියෙන ලවණ ගතිය වෙනස් කියලා ඉගෙනගත්තා. එතකොට මෙන්න මේක භාවිතා කරලා අපි කරන පොඩි පරීක්ෂණයක්. හරි. මේ පරීක්ෂණයට අපි ගන්නවා සාමාන්‍ය ජලය. ඒ කියන්නේ අපි ඔය අපි බොන ජලය, නිදිදිය ජලය, නිදිදිය ජලය තමයි මෙතෙන්ට ගන්න. ජලය. ඊට පස්සේ ලුණු. දැන් අවශ්‍ය ද්‍රව්‍ය කියලා ඔක ලියා ගන්න ඕනේද? එපා එපා දැන් දැන් වෙලාවක් නැහැ. මම ලබන සතිය නෝට් එකක් දෙන්න. ජලය, ලුණු කුඩු. ඊට පස්සේ මේකට අවශ්‍ය බීකරයක්. හරි. බීකරයක් අවශ්‍යයි. ඊළඟට ඕන තරාදියක් ඕන. ලබන පානය මනින්න තෙදඩු තුලාවෙන්ද ක්‍රියාකාරම කරලා ගන්න බැයිද? මේක ඇත්තටම අපිට ඇහැට පේන දෙයක් නෙමෙයි. يعني මෙතෙන්දි කරන්නේ මේ වතුරේ දිය වෙලා තියෙන ලුණු ප්‍රමාණය තමයි අපි මනින්නේ. මේක කියන්නේ අපි මෙතෙන්දි කරන මේම. අපි ඉස්සල්ලාම කරනවා තරාදියක් ගන්නවා. මේකට ડિජිටල් තරාදියක් ගන්නත් පුළුවන්. විජිතර තරාදියක් ගන්න අපිට ගොඩක්ම ලේසි. මේකේ පාඨාංක අපිට කියව ගන්න පුළුවන්. හරිද? තරාදියක් කරන බීකරයක් බීකරයක් තියෙනවා මේක. මිලිලීටර් 50යි බීකරයක්. මිලිලීටර් 50ක වගේ බීකරයක්. හරි මේකේ පරිමාව මිලිලීටර් 50යි. උපරිම පරිමාව මිලිලීටර් 50. හරි. ඊට පස්සේ මේකට වතුර මේකට පුතේ මිනුම් සරාවුත් ගන්න ගන්නවා මිනුම් සරාව ගන්නවද ඔයාලා මිනුම් සරාව ඉගෙනගෙන තියෙනවා මිනුම් සරාව කියලා නෑ නේ ඔව්සා ඉගෙනගෙන තියෙනවා මිනුම් සරාව කියලා තියෙන උපකරණය මේකේ කරන්නේ මේක මේක ක්‍රමාංකණය කරලා තියෙනවා මේක පරිමාව ක්‍රමාංකණය කරලා තියෙනවා කියන්නේ මිලිලීටර් 5 මිලිලීටර් 10 ඊළඟට 15 20 25 ඔය වගේ ක්‍රමාංකණය කරලා තියෙනවා මේකෙන් අපිට පුළුවන් හරියටම පරිමාව ගණගන්න නේ දැන් අපිට මේකට ජලය මිලිලීටර් 25ක් දාන්න ඕන නම් අපි මේකෙන් ජලය මිලිලීටර් 25ක් මේ 25 ඉලක්කව ඉස්සරහින් ජල මට්ටම වෙනකම් මේක ජලය පුරව ගන්න ඕන මිලිලීටර් 25 දැන් මේක නම් මේ ප්‍රමාණයට එනකන් ජලය පුරව ගන්න ඕන පුරවගෙන අපි දැන් මේ මේ බීකරේට දානවා බීකරේට දාලා බීකරයත් එක්කම බර මැන ගන්නවා හරි බීකරයත් එක්කම මිරිදිය ජලය අපි මැන ගන්නවා අපි හිතන්නකෝ දැන් ජලී මිලිලීටර් 25ක් නදාන්නේ දැන් බීකරෙත් එක්ක බර අපි හිතමුකෝ 35ක් කියලා ග්‍රෑම් 35 පළවෙනි අවස්ථාවේදී හරි මිරිදිය ජලය මොනවත් අපි දාන්න කෙලින්ම මේ බීකරෙන් ජලය මිලිලීටර් 25ක් දැම්මා මේක අපි දැන් බීකරයත් එක්කම තමයි බර මැනගන්නේ බීකරේ බර ග්‍රෑම් 10යි නම් දැන් අපි හිතමු මේකේ සමස්ත බර ග්‍රෑම් 35ක් කියලා ඊළඟ අවස්ථාවේදී අපි මොකද කරන්නේ දැන් මේකේ තියෙන වතුර ටික අයින් කරලා ලුණු කුඩු ආයේ මේකට ග්‍රෑම් 2ක් විතර දාන්න. ලුණු කුඩු ග්‍රෑම් 2ක් විතර දාලා වතුර ස්වල්පයක් දාලා මේකත් ඉස්සලා දිය කරගන්නවා. මේ ජලය ලුණු කුඩු ටික වතුර ස්වල්පයක් දාලා දිය කරනවා. දිය කරගෙන ඊට පස්සේ දැන් මේ බීකරේ තියෙනවානේ මිලිලීටර් 25 දක්වා සීමාව. හරි මිලිලීටර් 25 දක්වා සීමාව තියෙන බීකරෙත් තියෙනවා. එතකොට මේ 25 දක්වා සීමාවට මේකෙන් එක්ක මිනුම් සරාව හරි නැත්නම් වෙනත්
බාජනයක් මගෙන් අරන් 25 දක්වා මේක වතුර පුරව ගන්න පුළුවන්. 25 දක්වා වතුර පුරව. ග්‍රෑම් දෙකක් දිය කරා. මෙහෙම කරන්න පුළුවන්. එහෙම නැත්නම් කෙලිම මිනුසරාවටම ලුණු කුඩු ග්‍රෑම් දෙකක් දාලා මිනුසරාවටම ලුණු කුඩු ග්‍රෑම් දෙකක් දාලා වතුර සල්පයක් දාලා හොඳට හොල් කරනවා. හොඳට හොල් කරනකොට දෙක දිය වෙනවා. ඊට පස්සේ මේක මිනුසරාව 25 දක්වා වතුර පුරවන්නත් පුළුවන්. මිනුසරාවේ මෙල්ලික 25 දක්වා වතුර පුරවලා ඒක මේ බීකරේට දාලා ඒකේ බර වෙනගන්නත් පුළුවන්. හරි? එහෙම බැලුවොත් එහෙම අපි හිතනවා දැන් මේකේ බර ග්‍රෑම් 37ක් වගේ. දැන් මීට වඩා බර වැඩි බරක් තමයි මෙතෙන්දී. තුන්වෙනි අවස්ථාවේදී කරන්නේ ඒතර වගේම තමයි. අපිට පුළුවන් එක්ක මිනුසරාවට මේ මෙතෙන්දී දාලා ලුණු කුඩු ග්‍රෑම් 6ක් විතර. ලුණු කුඩු ග්‍රෑම් 6ක් විතර දානවා තුන්වෙනි අවස්ථාවේ. දාලා එක්ක පුළුවන් මේ බීකරේට ලුණු කුඩු සල්පයක් දාලා දිය කරලා ආයෙ මේකේ මිලිලීටර් 25 දක්වා වතුර පුරවන්න ඕන. වතුර පුරවලා ඒකේ බර ගන්නවා. හරි? ඒකේ බර ගන්නවා. දැන් ග්‍රෑම් 6ක් දාලා තියෙනවා. හරි? එතකොට හිතන්නකෝ මෙතන බර එනවා ග්‍රෑම් 41ක් කියලා. එතකොට දැන් එන රීඩින්ග්ස් ටික අපි ලියා ගන්නවා. දැන් තරාදිය මැනලා එන බර අපි ලියා ගන්නවා. පළවෙනි අවස්ථාවේදී ග්‍රෑම් 35 එනවා. මේ බීකරයත් එක්ක බීකරයත් සමග. දෙවෙනි අවස්ථාවේදී ග්‍රෑම් 37යි. අපි දෙවෙනි අවස්ථාවේදී ලුණු කුඩු ග්‍රෑම් දෙකක් දාලා මේක දිය කරලා තියෙනවා. තුන්වෙනි අවස්ථාවේදී ග්‍රෑම් 41ක් එනවා. ලුණු කුඩු ග්‍රෑම් 6ක් දාලා තියෙනවා. හරි? එතකොට මෙන්න මේක 90 දැන් සමාන පරිමාවක් තුන. ජලය සමාන පරිමාවක් තුන තමයි මේ දිය වෙලා තියෙන ලුණු කුඩු එකම පරිමාවක් තුන. හැබැයි බර වෙනස්. බර වෙනස්. හරි? එකම පරිමාවක් තුන බර වෙනස්. අපි කියනවා සාමාන්‍යයෙන් මෙන්න මේ අවස්ථාව මිරිදිය ජලයට සමාන කරන්න පුළුවන්. බරෙන් අඩුම අවස්ථාව. පරිස්සමේ කරලාද? ඔව් සර්. ඔව් දාන්න. දෙවෙනි අවස්ථාව කිවුල් දිය අවස්ථාව. තුන්වෙනි අවස්ථාව තමයි පුතේ කරදිය අවස්ථාව කියලා කියන්නේ. ඒක කියන්නේ කරදිය ජලයේ අපි ඔතෙන් කියන්නේ මේකයි. මුහුදු ජලය. මුහුදු ජලය අපි හිතමුකෝ මිලිලීටර් 100ක් ගත්තා කියලා. මුහුදු ජලයේ මිලිලීටර් 100ක බරයි. මිරිදිය ජලයේ මිලිලීටර් 100ක තියෙන බරයි කිවුල් දිය ජලයේ මිලිලීටර් 100ක තියෙන බරයි එකිනෙකට වෙනස්. එකිනෙකට වෙනස්. ඒක තමයි මේ කියන්නේ. හරි? එතකොට දැන් මේ වගේ ඔයාලට ජල සාම්පල තුනක් දීලා තියෙනවා නේද? මේ වගේ ජල සාම්පල තුනක් දීලා තියෙනවා නේද? ඒ තුනේම සමාන පරිමාවක් තුල තියෙන බර වෙනගන්නවා. එතකොට එකිනෙකට වෙනස්. එතෙන්දී බර වැඩිම වෙන්නේ මොකද්ද? ලවණතාවයෙන් වැඩි ජලය. ඒකල කියන්නේ ජලයේ ලුණු දියලා තියෙනවා මේ පරික්ෂණය හැටියට. හරි? දෙවෙනියට බර වැඩි වෙන්නේ කිවුල් දිය. තුන්වෙනි එක තමයි සාමාන්‍ය ජලය. හරි සාමාන්‍ය ජලය. ඕක තමයි ඔයාලගේ පොතේ දීලා තියෙන පරික්ෂණය. ඒකල කියන්නේ මේකේ බර අණුව තමයි ඇත්තට මෙතන ඒක කොටස් තුනකට බෙදලා තියෙන්නේ. පැහැදිලිද මම කියපු එක? තේරුණාද? තේරුණා නේද? එතෙන්දි පුත ඔයාලේ ඔළුවට දාගන්න ඕන කරදිය ජලයේ බර වැඩි. මිරිදි ජලයට වඩා කරදිය ජලයේ බර වැඩි. අපි උකට කියනවා ඝනත්වය. ජලයේ තියෙන ඝනත්වය වැඩි කියලා තමයි කියන්නේ. අපි වචනේ නොකිය මෙතෙන්ද අපි කියනවා ඒකේ බර වැඩි. ඊළඟට බර වැඩි කිවුල් දිය ජලය. ඊළඟට තමයි කර දිය ජලය. සෝරි මිරි දිය ජලය. හරි. ඔන්න ඔක තමයි තියෙන පරික්ෂණේ. අපි මේක ලබන සතියේ එතකොට මේක ලියා ගමු නෝට් එකක් දාලා.
එතකොට පුතේ එමනම් අද පන්තියේදී ඇත්තම ගොඩක් අය සහභාගී වුණා කීප දෙනෙක් ආවේ නැහැ තවරකට මම ඒකයි දැම්මේ හෙට දැම්මේ අර මගේ පැත්තෙන් එක්කෙනෙක්ට හරි මිස් නොදෙන්න තමයි මම දෙපාරක් මේ දෙපාරක් කරනවා කියලා දැම්මේ ක්ලාස් එක මේ ඒකත් ජොයින් වුණාට කමක් නැද්ද ආ කමක් जल සෙනසුරු ආදර තමයි ආය ජලිය පාඩම ඉතිරිටිව කරන්නේ. එතකොට බදාදර අපි කරන්නේ අබ්දේශ ඇසිප පාඩම. එකක් ගන්නන්ද? නෝට් එක ගන්න ඕනේ. දුක ගන්න ඕනේ නෝට් එක. මේන් කරලා බන්නදා මේ ක්‍රියාකාරම. මේකේ ක්‍රියාකාරකම කරන්න පුතේ මේ මම හිතන්නේ ඔයාලට gederi ඉඳන් මේක පොද තරහයක් තියෙනවා ඒක කරගෙන සමහර ගෙවල්ලා ඇති digital digital තරහයක් තියෙනවා තරහදී මේ ග්‍රෑම් ග්‍රෑම් දෙක ග්‍රෑම් අය බරවල් හරියට નિවරිදුව කියලා ගන්න එපා අපේ ගෙදර තියෙනවා එක්ක දෙන දෙන තරහදී තියෙනයි මට කරලා දෙන්නන්න. එහෙම තරහදයක් තියෙනවා නම් මට කරලා ඒක දාන්න බුක්කට. සමාන පරිමාවක් ගන්න ඕනේ. ගලේ. හරි. එහෙමනම් සුබ රාත්‍රියක් වේවා හැමෝටම. I bomb. Hope I'm there soon.